වියදම අතින් බැලුවත් ඇත්තරම මේ තාක්කල් පැවතුනේ මිත්‍රයේ තමයි ඇත්තරම මේ වියදම අඩුම සහ හොඳම ප්‍රෝටීන ප්‍රභයක් විදියට ලැබුණේ නමුත් දැන් මේ තියෙන වර්තමාන අර්බුදයත් එක්ක මිත්‍රයේ මිල රුපියල් 50ට වඩා වැඩිලා තිනවා එතකොට මිනිස්සුන්ගේ ආදායම වැඩි වෙන්නේ නැතුව මේ වියදම් වැඩි වුණාම මිනිස්සුන්ට ඇත්තරම මේක මිලදී ගැනීමේ හැකියාව අඩු වෙනවා සහ මිනිස්සු එකෙන් ඈත් වෙනවා ඇත්තරම අපි මේ ගමන් කරමින් තිබෙන්නේ මන්ද පෝෂණයේ පැත්තරද එතකොට මේ ඇත්තරම ලංකාව බිත්තර සහ කූල් මස් වලින් සංකෝචිතයි අපිට ඇතිවෙන්න නිෂ්පාදනය කරමින් හිටියා අපි මේ අර්බුදයට කලින් මස් පිණිස වන සතුන් මිලියන 160ක් පමණ නිෂ්පාදනය කර අවුරුද්දකට බිත්තර දමන සතුන් මිලියන 10ක් පමණ නිෂ්පාදනය කර අවුරුද්දකට නමුත් ඒක දැන් අඩකට විතර අඩු වෙලා තියෙනවා ඉතින් මේක ඇත්තරම මේ ලංකාවේ තියෙන තව කර්මාන්ත බොහොමයක් එක්ක බද්ධ වෙච්ච මේ දැන් මේක ගොඩ ගන්න ඕනේ දෙකක් නැහැ නැත්තම් අපිට ඇත්තරම ඉදිරියේදී මන්ද පෝෂණය කියන එක අනිවාර්යෙන් අපිට මුහුණ දෙන්න වෙනවා මොකද සත්ත්ව ප්‍රෝටීන් නැතුව අපිට මේ අපේ ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරන්න බෑ අපිට මේක අපනයන කර්මාන්තයක් දක්වා වර්ධනය කරන්න පුළුවන් මොකද ලෝකයේ බොහොමයක් රටවල කුරුළු උණු තිබ්බට අපි කුරුළු උණු වල නිදහස් රටක් ඒ වගේම අපේ කුකුළු නිෂ්පාදන ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නියුක්තයි මේ 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 අර්බුදකාරී අවස්ථාවේ ඩොලර් එකේ ගාණ වැඩි හන්ද අපිට මොන හරි දෙයක් අපනයනය කරන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් අපිට ලැබෙන රුපියල් ප්‍රමාණය ඉතාම අධිකයි එතකොට ඒකෙන් ඇත්තටම පුළුවන් ලෝක මේ රට ඇතුලේ තියෙන කර්මාන්ත ගොව ගන්න ඒක අපනයන වෙළඳපොළක් ගන්න හිතන්න පුළුවන් නම් දැනටමත් සුළු ප්‍රමාණයක් අපනයන වෙනවා ඒක ඇත්තටම ලංකාවේ ආර්ථිකයටත් කුල් කර්මාන්තයටත් දැනෙන ප්‍රමාණයක් නෙමෙයි නමුත් මේක මේ රටේ විදේශ විනිමය උපයන කර්මාන්තයක් දක්වා වර්ධනය කරන්න පුළුවන් කියන එක තමයි අපි කියන්නේ ඒකට ඇත්තටම රජයේ ඍජු දායකත්වය ඕනි මොකද කර්මාන්තයේ පවත්වාගෙන යන්න සඳහා අවශ්‍ය ආනනය කළ යුතු යෙදවුම් ආනනය කරගන්න පහසුකම් සපයලා දෙනවා නම් රජය ඇත්තටම මේක මේ අපිට වැටලා තියෙන වලෙන් ගොඩ එනවත් එක්කම ඉදිරියේදී රටේ ආර්ථිකයට දායකත්වය ලබා ගන්න පුළුවන් හොඳ කර්මාන්තයක් විදිහට දිනු කරන්න පුළුවන්